ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර කොරෝනා වසංගතය හේතුවෙන් తాවකාලිකව වසා දැමුණු කටුනායක ගුවන් තොටුපළ අදාළ යම යලි විවෘත කෙරුණා. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සඳහා පෙර දැනුම් දී තිබූ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. ඒ අනුව එක් ගුවන් යානයකින් දිවයිනට පැමිණිය හැක්කේ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණක් බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් පී.ඒ. ජයකාන්ත මහතා පැවසුවා. කෙසේ වෙතත් ඉන්දියාව සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර හිමි නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම නිවේදනය ශ්‍රී ලංකාව සමග ගුවන් සම්බන්ධතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත දන්වා තිබෙනවා. එමෙන්ම ඉකුත් දින 14ක කාලය තුල ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ ශ්‍රී ලාංකිකයන්ට සහ වෙනත් සංචාරකයන්ටද මෙම තහනම බලපැවැත්වෙනු ඇත. වියට්නාමයේ සිට පැමිණෙන පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුල්වීම తాවකාලික වත්ිටුවා ඇත්තේ රට තුල කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරී යාම හේතුවෙන් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් පී.ඒ. ජයකාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එවැනි උණුසුම් පුවත් නිරන්තරයෙන් දැනගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ චැනල් එක.